ඊළඟට මම කියන්න කැමති අපි කතා කරනවා භික්ෂූන් වහන්සේලා මේ ශාසනය ගොඩ දාපු හැටි භික්ෂූන් වහන්සේලා මේ ශාසනය බේරගත්ත හැටි කාශ්‍යප මහ රහතන් වහන්සේගේ කතාව කාකණ්ඩ පුත්ත යස මහ රහතන් වහන්සේ දෙවනි සංඝායනාවේ කරපු දේ මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ කරපු දේ හතරවෙනි සංඝායනාවෙන් පස්සේ ලංකාවේ ස්වාමින් වහන්සේලා ධර්මය බැමිණිතිය සෑයේ කාලෙ කටපාඩම් කරගෙන ආපු හැටි අපි මේවා කියනවා මතක තියාගන්න මේ අතරතුර එක විශේෂ අවස්ථාවක් තියෙනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ ශාසනය බේරගන්න ඉදිරිපත් වෙච්ච අවස්ථාවක් අහලා තියෙනවා අර රජු නේද දන්නවා ගාතක කරන්න කියන වෙලාවේ නේ දෙවැනි ධර්ම සංඝායනාව සිද්ධවන්නේ මොන රජුරුවන්ගේ කාලෙද කාලාශෝක රජුරුවන්ගේ කාලෙදී එතකොට කාලාශෝක රජුලා මේ තේරවාද මහා සංඝය කියලා තිබුණානේ බෙදයක් ඇති වුණා නේද ඒ වෙලාවේදී ටිකක් විනය ලිහිල් කරපු භික්ෂුන් වහන්සේලා කාලාශෝක රජුරුවන් ගාවට ඇවිල්ලා දැන් රජුරුව ටිකක් ඒ පැත්තට බර වුණා තේරවාද අනිත් පැති භික්ෂුන් වහන්සේලා දැන් එනකොට රජුරුව දැන් එකට දඬුවම් කරන්න ඒ කට්ටියට කරදර කරන්න සූදානම් පිළිගන්නේ ඒ කට්ටිය ඒකට ප්‍රතික්ෂේප කරන්න යන්නේ දැන් එවලාවේදී වාසනාවට අපේ ශාසනයේ වාසනාවකට රජුරුවන්ගේ නංගී මහණ වෙලා හිටියා මට මතකයි නන්දා තේරෙද බොහොද රහත් වෙලා රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් එතුමිය ආවා නංගිනි මොනවා වුණා ඇවිල්ලා කිව්වා ඔය දේ කරන්න යන්නේ මම බරපතල වරදක් ඔක කරන්න එපා මේ තමයි කියලා ධර්මයේ කියන අයියට ද රජුරුව ඒ වෙලාවේ තමයි අර කරන්න ගිය බලවත් පාප කර්මයෙන් මිදිලා එතුමා අවසානයේදී දෙවැනි ධර්ම සංඝායනාවට පවා අනුග්‍රහය සිද්ධ කරන්නේ මතක තියාගන්න එදා ඒ භික්ෂුණියගේ මැදිහත් වීම නිසා තමයි ඒ තේරවාද භික්ෂුන් වහන්සේලාව කාලක්ෂෝක රජුරුවන් ඝාතනය කරන්න ගියපු එක වැළකුණේ බොහෝ අහලා නැහැ කතා ප්‍රවෘත්ති බලන්න මේක දෙවැනි මේක විනය අට කතාවේ නැහැ විනය අටක තමයි මහා වංශේ මේක සඳහන් වෙලා තියෙන්නේ මතක තියාගන්න කාලාශෝක රජුරුවන්ගේ නැගණිය වෙච්ච රහත් මෙහෙණිය මට මතක ඇති නන්දාගම එතුමිය විසින් කරපු සේ නන්දා විසින් ධර්ම ඒ කියන්නේ ධර්ම සංගාන පිළිබඳ තිවිස්තර තියෙන දැන් මෙතන දැනගන්න මේවා තියෙනවා විනය අටුවය මේක නැහැ වෙන තැන්වල මේක තියෙනවා ඒ නිසා මතක තියාගන්න මේ ශාසන සේවයටත් ඔවුන් විශේෂ අනුග්‍රහයක් සිදු කරා ඉතින් අපි දන්නවා අපේ ලංකාවට විශේෂයෙන්ම සංගමිත්තාව දැන් මේ උදුවප්පුර 15ක් පොහොන දවසේදී අපේ මහාචාර්යතුමා ලස්සන කතාවක් කිව්වා නේද බෝධිය වැඩමුවට වඩා වැදගත් උනේ මොකද්ද කිව්වා සංගමිත්තා ඇවිල්ලා මේ මෙහෙණි සස්න පිහිටවපු එක සැබවින්ම මෙහෙණි සස්න පිහිටවීම කියන එක අපේ බුද්ධ ශාසනයේ තිබිච්ච සුවිශේෂීම සම්ස්ථානයක් ප්‍රජාපති ලංකාවේ සංගමිත්තා මේ කරගෙන ආවා අනුලාභ මහන්නා මතක තියාගන්න මිනේ අටුවාව හැටියට කකුස්සන්දහ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා දෙනවා උනාසේ ලංකාවට වැඩම කරලා රහතන් වහන්සේලා සමග අදිෂ්ඨාන කරනවා භික්ෂුණීන් වහන්සේ කෙනෙකුත් වැඩම කරාවා කියලා. එතුමිය ඇවිල්ලා එතුමිය එදත් ලංකාවේ බුද්ධ ශාසනය පිහිටවල තියෙනවා. අන්න නමුත් දන්නවා මතකයි. එතනම පිහිටවල තියෙනවා. කොණාගමන බුදුහාමුදුරුවෝ. ඒත් භික්ෂුණිය. හා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ. ඒත් මේ ලංකාවට බුද්ධ ශාසනය මෙහෙණි ශාසනය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් ඒ ගැනත් හොඳට හිතේ දරාගෙන ඉන්නට ඕන. මම කරුණු කීපයක් කතා කරන්න දැන්. මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. අපි සාකච්ඡා කරන අවස්ථාව ගන්නවා. මම මුලින්ම කිව්වා මේ බුද්ධ ශාසනය මෙහෙණි ශාසනය ආරම්භ වුණේ අපි හැමෝටම මේ දේ කරන්න පුළුවන් කියන ප්‍රශ්නය උඩ. මේ තර්කය. ඒ කියන්නේ තර්කය ආවේ බැරිද රහත් වෙන්න? පුළුවන්. ඉතින් එහෙනම් ඇයි දෙන්නේ නැත්තේ? ආ ගන්න. කියලා දන්නා. නේද? එතකොට ඊට පස්සේ මේ කරන්නේ
ඉතාම දුෂ්කර කටයුත්තක්. ඒක බුද්ධ කාලේ ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේත් ඒක පිළි අරගෙන තියෙනවා. ඒ නිසා යනවා කියන්නේ පාටි දේශනීය වුණු ශික්ෂා වල දාලා තියෙනවා. වනේ පණිවිඩ වල ශික්ෂා වල ඒ දුෂ්කරත්වයේ අභාසතාවය නේද? ලොකුම අකරතැබ්බේට මොහොන දෙන්නේ කවුද? උප්පලවන්නාවනේ. ඒකනේ මේ ශික්ෂාපදේ පණවන්නේ. ඉරදීෙන් අග්‍රයි. නමුත් නන්දමානවකගෙන් ලොකු අපචාරයකට ලක් වෙනවා. හරිනේ? එතකොට එතුමියට පව අනාරක්ෂිතයි ඒ ශාසනේ. ඒ වගේ කාලයක වාසය කරේ. අද ඒ තරම්ම ලොකු අනාරක්ෂිත බවක් නැහැ. නමුත් ප්‍රත්‍යලාභයේ අතිශයම අමාරුයි. ඒ වගේ මතක තියාගන්න ඔය පින්වතුන් දැන් මේ මේනිනාසර දන්නවා ඇති. භික්ෂුණියට උපසම්පදා වෙන්න පුළුවන් වාර ගන්න. දන්නවද ඒක? භික්ෂුණියකට ආයක මතක තියාගන්න. දෙපාරක් උපසම්පදා වෙන්න බෑ. සියුන් ඇරියොත් ඇරියා. ඒකට කියන්නේ ගිහි වෙස් ගත්ත භික්ෂුණිය. අපිට සුවිසි පරාජික. පරාජිකාව කියලා හාර කරන්නේ නේද? පරාජිකා කෙනා උපසම්පදා වෙන්න බෑනේ. භික්ෂුණියට 8යි. අපිට 4යි. හරිනේ? ඕක 24 දක්වා දීර්ඝ කරනවා විනේදී අපි. ඒකේ තියෙන විශේෂකම් තමයි ගිහි වුණු උපසම්පදා භික්ෂුණිය සාමාන්‍යර නෙවෙයි. සාමාන්‍යරි නෙවෙයි. සීලමාතා නෙවෙයි උපසම්පදා භික්ෂුණියක් සිවුරු ඇරියොත් නැවත ඒ ජීවිතේ උපසම්පදා වෙන්න බෑ. එතකොට මේ කතා කරන්නේ තම දුර්ලභම අවස්ථාවක්. ඒක පොයි කොටසද තියෙන්නේ? මිනි පිටේ බික්කුණී කන්දකින් ඊළඟට අපි අටුවාවෙන් විස්තර කරනවා. සූවිසි පරාජිකා කියන තැන්වල හරිනේ සූවිසි පරාජිකාවේ කියවලා තියෙනවා. හොඳයි. සූවිසි පරාජිකා කියන්නේ සුදු ගිහි ගිහි වීමේ අදහස ඇතිව ගිහි වස්ත්‍ර ඇඳගත් භික්ෂුණිය පරාජිකා කියලා කියන්නේ. හාමුදුරන්ට නෑ. හොඳනම් මහණෙන්න පුළුවන් නේ. තාවකාලි මහණ වුණා. චිත්තහත් හාමුදුරු හත් පාරක් මහණ රහත් වෙන්නේ. ආ භික්ෂුණියට බෑ. එක පාරක්. එතකොට මේක ලේසි දෙයක් නෙවෙයි. මේ භික්ෂුණී ශාසනය එනකොට ශික්ෂාපදේ 311ක් ආරක්ෂා කරගෙන යන්න තියෙනවා. ප්‍රත්‍යලාභේ තරම් අඩුයි. එහෙම තියෙද්දි තමයි මේ බුද්ධ ශාසනය පෙරම් පුරලා සමහරු රහත් වෙන්නේ. අහලා තේනවා නේද සෝනාගේ කතාව? මොකද උනේ සෝනාට? අවුරුදු 120 දී මහල වෙලා අන්තිමට දරුවෝ පිළිහු කරන්නේ. දරුවොත් ආදිනේ කතාව සෝනාගේ. ඈ අහන්නේ. සෝනා කියලා කියන්නේ හොඳ ගෙදරක ඉපදිලා ගොඩාක් කල් මේ දරුවෝ වදලා හවුස් වහක් කරලා හොඳ අම්මා කෙනෙක්. හැබැයි දරුවෝ ඔක්කොම කසාද බඳලා දීලා එහෙම ගියාම දැන් වයසට ගියාම යනවනේ දරුවෝ ගාවට. කවුරුත් ගණන් ගත්තේ නැහැ. ඉතින් කලකිරුණා. බොහොම දුකයි. ඊට පස්සේ මහණ වුණා. හරිනේ? මහණ වුණාට පස්සේ එතන ප්‍රශ්න. නේද? ප්‍රශ්න තියෙනවනේ ටිකක්. ඈ ප්‍රශ්න ඇති වුණා. එතන ප්‍රශ්න තියෙනවා. බාලෙක් නෑ. බාලෙක් නෑ. මහා බාලයි නේ. කවුරුත් ගණන් ගන්න. ඔක්කොම වැඩ දෙනවා. දඬුවම් දෙනවා. මෙයා දඬුවම් විඳිනකොට දරුවෝ බලන්න hina වුණා අම්මට. තාම ඉගෙනගෙන නෑනේ බලන්නකො තාම දඬුවම් විඳිනවා කියන්නේ. සේ හිත දැඩි කරගත්ත බලන්න අම්මා කෙනෙක්ට දරුවෝ විනාඩු කොච්චර දුකක් එද දරුවන් ප්‍රතික්ෂේප කරා එහෙම තියෙද්දි එතුමේ මොකද කරේ දැඩි ලෙස එක දවසක් යනකොට දැන් භික්ෂුණීන් වහන්සේ යනවා ආරාමයට ඕ අවවාද ගන්න භික්ෂුණ ආරාමයට කියලා සෝනා එක්කන් ගියේ නෑ කිව්වා වාහන දර ටික වාහන ටික උණු කරලා තියන ඊට පස්සේ යනකොට මෙතුමිය මොකද කරේ දවසම භාවනා කරනවා මෙතුමිය. ඔච්චර අඩත්තේට අං කරත් මතක තියාගන්න භාවනා කරනවා. ඒක තමයි එතන විශේෂත්වය. කාන්තාවලෙන් කරන්න පුළුවන්. පුරුෂයෙක්ට එහෙම අඩත්තේට අං කරන්න ටිකක් එනවා නිකන්. මානයක්. හරිනේ? එතකොට ටිකක් අපිට එනවා මේ. ඒකට විරුද්ධ වෙන ගතියක්. ඒක පුරුෂයන්ට බොහෝ දුරට තියෙන දෙයක්. මම ඒක නැහැ කියන්නේ. ඒක අපිටත් තියෙනවා. නමුත් එතුමියට පුළුවන් වුණා ඒවා සියල්ල ඉවස බෝධිසත්වරයෙක් වගේ කෙනෙක් ඉවසගෙන යයි. හරිනේ? ඉවසගෙන දරාගෙන එතුමිය කටයුතු කරා. අන්තිමට මොකද වුනේ? එදා ඒ ශාලාවෙම රහත් වුණා. ඊට පස්සේ කල්පනා කරා දැන් ආපු ගමන් මට දැන් දොස් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් හඟවන්නත් ඕනේ කියලා ලිපට වතුර දාලා දරණානලු ලිබ්බා. ඊට පස්සේ ආමගෝ තා වතුර උණු කරලා නැද්ද මොනවද කරේ මෙච්චර වෙලා ගියා. මොනවද මේ නාකි මිනිස්සුя කරලා තියෙන්නේ කියලා බැන්නා. දැන් රහත් වෙලා
ඊට පස්සේ කෝ උපවාසයට ඕනේ දරද වතුරද දරයි ගින්දරයි දෝනේ වතුර දෝන අපිට උන වතුර නැහැ නේද වතුර ගන්න ඇතුලෙන් කියලා බලන්දි වතුර රත් වෙලා එතකොට තේරුම් ගත්තා මොකක් හරි වෙලා එනවා ඊට පස්සේ රහත් බව තේරුම් අරගෙන වන්දනා කරලා සමහව ගත්ත කට්ටිය අනේ සමහ වෙන්න අපිට අපි නොදැන උතුමියට මේ කරපු කරදර වලට කියලා නිසා මතක තියාගන්න ඒ වගේ දුෂ්කරතා මැදෙහි නමුත් මේ විදිහට කටයුතු කරලා මාර්ගඵල ලබලා තියෙනවා ඒ නිසා ඒ ලේසි නෑ ඒ කාන්තා පැවිද්දේ ඉදිරියට කටයුතු කරනවා කියන එක